නමෝ බුද්ධාය මාගේ ශාන්ති නායක අමාමෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ගින්නේ ස්වභාවය ඇවිලීමය. පිදුරුවල ස්වභාවය ඇවිලීමට උපකාරී වීමය. මාර්යාගේ ස්වභාවය මේ දෙක එකතු කිරීමය. ඔබේ ස්වභාවය විය යුත්තේ තව ගින්නට කෙලස් පිදුරු නොදමා මාර්යාට නොපෙනෙන්නට ගින්න නිවා දැමීමය. ගින්න නිවා දමන්නට ගින්න නිවා දමන්නට වෙර වෑයම් කරමින් ජීවිතේ උපරිම සත්‍ය සොයා යන තවත් සුවිශේෂී ස්වාමින් වහන්සේ නමක් අද සිරස FM පන්සිල් මළුවේදී ඔබට දහම් දේශනා කරනවා උදැසන 8 වන තුරු. අවසරයි ගරු ස්වාමින් වහන්ස, පහුගිය ඉරිදාවක සිරස FM පන්සිල් මළුවේදී ඔබ වහන්සේ පැහැදිලි කරන ලද කාරණයක් සම්බන්ධව කෙනෙක් ප්‍රශ්නයක් මතු කළා. ඔබ වහන්සේ යම් ධර්ම කාරණයක් පැහැදිලි කරන අවස්ථාවක භික්ෂුවක් අපවත් වන්නට යනවා, ජීවිතය අත්හරින්නට යනවා යයි දකින අවස්ථාවක දෙවියන් එම භික්ෂුවට දිව්‍යෝචාව දුන්නා යයි කියලා ඔබ වහන්සේ අපිට යම්කිසි සිද්ධියක් පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කළා. ගරු ස්වාමින් වහන්ස, මෙම ප්‍රශ්නෙන් විමසන්නේ සිදුවත් අවසානන් දුෂ්කර ක්‍රියා කරන අවදීදී අනේක දුක් පීඩාවන් විඳි බව අපි ශ්‍රවණය කර තිබෙනවා, අපි දන්නවා. එවැනි අවස්ථාවක සිදුවත් අවසානන්ට දිව්‍යෝචාව ලබා දෙන්නට දෙවියන් පෙළඹුණේ නැත්තේ ඇයි ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා, මෙතනදී ඇත්ත වශයෙන් මේ සිදුවත් අවසානන්ට ඒ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ දිව්‍යෝචාව දුන්නාද නොදුන්නාද කියන කාරණේ ඇත්ත වශයෙන්ම මං ස්ථීරව කියන්නේ දන්නේ නැහැ. නමුත් නෝනා, මම මේ වෙලාවේ කියලා තියෙන්නේ භික්ෂුවක් මේ ධර්ම මාර්ගය තුර ගමන් කරද්දී, ධර්ම මාර්ගය කියන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාව ආරෂ්ඨාංගික මාර්ගය තුර ගමන් කරලා ඒ භික්ෂුව මේ සිතයි කයයි දෙක අතහරින වෙලාවේ, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය මගේ නෙමෙයි කියලා අතහරින වෙලාවේ දෙවියන් දිව්‍යෝචාව දුන්නා කියලා මම එතන කියන්නේ. තේරුණාද? නමුත් බෝධිසත්වෝ මේ දුෂ්කරක්‍රියන කරන වෙලාවේ නෝනා කොතනකවත් මධ්‍යම ප්‍රතිපදාවත් තුලවත් ආරෂ්ඨාංගික මාර්ගය තුලවත් ගත කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මේ වෙලාවේ අන්තයක් තුලයි ඉන්නේ. අන්තයක් කියන්නේ අත්ත කීලම තානුയോഗයේ තුලයි ඉන්නේ. සම්පූර්ණයෙන්ම ධර්මයෙන් බැහැර වූ මාර්ගය තුලයි උන්වහන්සේ මේ වෙලාවේ ගමන් කරන්නේ. තේරුණාද? ඉතින් ධර්මයෙන් බැහැරව ගමන් කරන වෙලාවේ උන්වහන්සේ කොතනකවත් උන්වහන්සේට මේ මොහොතේ මේ සිතකය අත්හරින්න ඕනේ, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය අත්හරින්න ඕනේ කියලා ධර්මයක් උන්වහන්සේ දැරගෙන හිටියේ නැහැ. තේරුණාද? එනිසා උන්වහන්සේ එවලෙනෝනා මේ පංච උපාදානස්කන්ධය අතහැරීමක් කොයි වෙලාවකවත් සිද්ධ කළේ නැහැ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ. තේරුණාද? නමුත් උන්වහන්සේ ඉන්පස්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ අපිට උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. තේනත් මෙතන බැඳිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයටයි. පංච උපාදානස්කන්ධේ මගේ නෙමෙයි කියලා අත්හැරන කාර්ය මේ ලෝකයේ තියෙන ශක්තිමත්ම අත්හැරීමයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ. ඒ මාර්ගයේ ඔස්සේ ගිහිලා තමයි අපි ඒව ජීවිතයට එකතු කරගත්තේ. නමුත් උන්වහන්සේ අත්ති කීල මතානුയോഗයේ තුලේ අන්තයක් තුල ගමන් කරන වෙලාවේ ධර්මයක් තුල ආරෂ්ඨාංගික මාර්ගයක් තුල මධ්‍යම ප්‍රතිපදාවක් තුල හිටියේ නැහැ. අනිත් කාරණේ නෝන, බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ හේතුඵල ධර්මතාවයන් අනුව කර්මය කර්මඵල කියන ධර්මතාවයන් අනුව උන්වහන්සේ අතීතයේ කළා වූ අකුසල් විපාකයක් නිසාමයි උන්වහන්සේට එවැනි අහය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වෙන්නේ. මොදුන්නාසේ දේශනා කරනවා අපිට යමක් සිද්ධ වුණා නම්, අපිට යමක් දුකක් සිද්ධ වුණා නම්, වේදනාවක් සිද්ධ වුණා නම්, සතුටක් සිද්ධ වුණා නම්, ඒ සියල්ල සිද්ධ වෙන්නේ අපි සංසාරව කළා වූ අකුසල විපාකයන් නිසා කියලා. නමුත් උන්වහන්සේ එවලේ ධර්මය අවබෝධ කරගෙන හිටියේ නැහැ. උන්වහන්සේ දැනගෙන හිටියේ නැහැ මට මේ විපාක දෙන්න අකුසල විපාකයක් කියලා. උන්වහන්සේ එදා දැනගෙන හිටියේ නැහැ. නමුත් උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේ අපිට දේශනා කරන්නේ උන්වහන්සේටත් එදා ඒ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන සිද්ධ වුණේ උන්වහන්සේ කළා වූ අකුසල විපාකයක් නිසා. ඒ නිසා නෝන, කොතනකවත් භික්ෂුවක් හැටියට මම ප්‍රකාශ කරලා තියෙන මේ මොහොත මේ සිතත් කයත් පංච උපාදානස්කන්ධයත් අතහැරෙන මොහොතේ ඒවා දිව්‍ය තලයන්ට දැනෙනවා කියන ධර්මතාවය බෝධිසත්වයෝ හය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කරන කාලෙට ගලප ගන්න අදාළකම නැහැ. එක පැත්තකින් අකුසලයක් විපාකය දෙනවා, අනිත් පැත්තෙන් උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ආරෂ්ඨාංග මාර්ගයෙන් බැහැර වූ අන්තයක් තුලයි ගමන් කරන්නේ නෝන. ඒ නිසා ඒ වෙලාවේ දෙවියන් දිව්‍යෝජාව නොදුන්නා වෙන්න, ඒ ශක්තිය මතු නොවුණා වෙන්න පුළුවන්. කරු ස්වාමීන් වහන්ස, සබහදාම අතිශයින් වෙනස් වෙලා අකල් වැහි වහිනවා, අකල් නියන් ඇති වෙනවා. ඉස්සර මිනිස්සු සබහදාමත් එක්ක හරිම අහිංසක විදිහට ඉතාමත් හොඳින් ගනුදෙනු කළා.
අද ස්වභාව ධර්මයක් වෙනස් මිනිස්සුත් වෙනස් මෙහෙම උනේයි ස්වාමින් වහන්සේ මෙහෙමයි බුදුරයන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ මිනිස්යා තුල තෘෂ්ණාව වැඩි වෙන්න මේ ලෝකේ මේ විකෘතින් සකස් වෙනවා කියලා තේරෙනවද දැන් බුදුරයන් වහන්සේ අග්ගඤ්ඤ කියන සූත්‍රයේදී මේක ලස්සනට බොහොම ලස්සනට දේශනා කරනවා මේ ලෝකේ හට ගැනීම පිළිබඳ නෝනා එතකොට මේ ලෝකේ හට ගැනීමදී බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ කල්ප විනාශය සිද්ධ වෙලා ඒක සිද්ධ වෙන්නේ මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වුණාට පස්සේ මේ භද්‍ර කල්පය විනාශ වෙලා ඉරවල් හතක් පායලා මේ මුළු පෘථුවියම අලු දූවිලි ගොඩක් බවට පත් වෙනවා කියනවා තේරෙනවද අඟුරු කෑල්ලක් හොයන්න තැනක් නැතුව යනවා කියනවා සියල්ලම අලු වෙනවා කියනවා ඒක එලඟි තෙල් පිච්චිලා එන අලු වගේ අතට ගත්ත ගමන් ඒ අලු ටික දිය වෙලා යනවා කියනවා ඒ තරම් මුළු පෘථුවියම අලු දූවිලි ගොඩක් වෙනවා කියනවා ඉන් පස්සේ නෝනා නැවත මේ ලෝකය බිහි වෙන හැටි බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඒ අලු බිහි වුණාට පස්සේ බුදුරයන් වහන්සේ කියනවා මේ මහ පොළොව මත යෝගට් එකක් මිදෙනවා කියලා ඒක යෝගට් එකක ස්වභාවයක් තියෙනවා කියනවා ඒක හරියට මීපැණි වගේ රසවත් කියනවා මීපැණි වගේ සුගන්ධවත් කියනවා ඒ වෙලාවේ නෝනා මේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයෝ තේරුණාද ආලෝක සංඥාවෙන් මේ පෘථුවියට එනවා කියනවා ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න ආභස්සර බඹලව බ්‍රහ්මයන් පමණද ස්වාමීන් වහන්ස මේ අවස්ථාවේදී ඉතිරි වෙන්නේ සප්ත සූර්ය ගමන කියන සූත්‍රයේදී බුදුරයන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ විනාශ වෙන හැටි තේරෙනවද ඒ ලෝකේ විනාශ වෙන හැටි දේශනා කරන තැනදී එක තැනකදී බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ යොදුන් 84000 කුස මහමේරුවක් මේ ලෝකේ තියෙනවා කියලා මේ පෘථුවිය මතයි ඒක තියෙන්නේ ඒ යොදුන් 84000 කුස මහමේරුව නෝනා දිව්‍යතලවලට උසයි කියනවා තේරෙනවද ඒ මහමේරුවෙන් තමයි දිව්‍යතලවල තියෙන ওই දිව්‍ය විල් තියෙනවනේ අනෝතත්තේ රතකාරයේ සිංහ ප්‍රපාතයේ මන්දාගිනියේ ශද්ධණයේ කියන මේ දිව්‍ය විල් පහට ජලය යන්නේ මේ මහමේරු පර්වතයෙන් කියනවා. ඒ කියන්නේ මහමේරු පර්වතයේ දිව්‍යතලයන්ටම උසයි. ඒක මහමේරු පර්වතේ නෝන මේ මොහොතේ මේ පෘථුවිය මත තියෙන දෙයක්. තේරෙනවද? නමුත් මේ මොහොතේ ওই විද්‍යාව හදාරන අයට අපි ඇවිල්ලා මේක කිව්වොත් ඒ අය ඇත්තටම හිනා වෙනවා නෝන. මොකද මේ පෘථුවිය මත යොදුන් 84000ක් කුස දිව්‍යතලයන් කුස මහමේරුවක් තියෙන බැහැ කියලා. මොකද මේ මුළු පෘථුවියම සැටලයිට් වලින් මේ ඡායාරූපගත කරලා තියෙන එහෙම කන්දක් තියෙනවා නම් අහුවෙන්න ඕනේ කියලායි කියන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා යොදුන් 84000 කුස මහමේරුව මේ මොහොතේ මහ පොළවේ තියෙනවා කියලා. ඒකේ යොදුන් 84000 කුස නෝන මහ පොළවෙන් ඉහළට විතරයි. මහ පොළවෙන් යටට මහ සාගරයට තවත් යොදුන් 84000ක් යටයි. තේරුණාද? ඒක පේන්නේ නැහැ. මොකද ඒක මහ සාගරෙන් යට වෙලා. එහෙම කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නෝනා මෙහෙම ගිහිල්ලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව යනවා කියනවා. මේ අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට ඔන්න මහමීරුව පේන්න ගන්නවා කියනවා. එහෙනම් දැන් මොකද්ද මෙතන සිද්ධ වෙන්න ඕනේ? අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොටයි මහමීරුව පේන්නේ. ඔන්න මෙතනදී තමයි අපි මේක නුවණින් ගලප ගන්න ඕනේ. ප්‍රඥාව වශයෙන් මෙතෙන්ටයි. බුදුරජාණන් වහන්සේ කියනනම් අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතිව තියෙනකොටයි මහමීරුව මතුවෙන්නේ කියලා. ඒ මොකද වෙන්නේ? අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට සම්පූර්ණයෙන්ම හිම දිය වෙලා යනවා. හිම දිය වෙලා ගියාට පස්සේ උෂ්ණත්වයේ විසින් අන්න මහමීරුව පේන්න ගන්නවා. එහෙනම් නෝනා මේ මොහොතේ මේ හිමාලයේ කොහේ හරි මහමීරුව හිමෙන් වැටෙලා තියෙනවා. තේරෙනවා. දැන් අද ඉන්දියාව ගත්තොත් ඉන්දියාව කොච්චර තාක්ෂණයෙන් දියුණුවත් අර ගංගා නම් ගඟ එහෙම නැත්නම් යමුනා ගම පටන් ගන්න කොහෙන්ද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා හිමාලයෙන් පටන් ගන්නවා කියලා. නමුත් මුල් දිය උල්පත තියෙන්නේ කොතනද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකද ඒ තැන් වලට යන්න බැරිව අභිරහස් නෝනා. ඒවා මීදුමෙන් වැහිලා හිමෙන් වැහිලා මිනිස්සෙකුට තාක්ෂණයේ කොච්චර දියුණුවත් ඒ තැන් වලට යන්න බැහැ. තේරෙනවා. ඒ වගේ මහමේරුව මේ වෙලාවේ අන්න එවැනි තැනක තියෙනවා. නමුත් පේන්නේ නැහැ. පේන්නේ අවුරුදු 100ක් වැස්ස නැති වෙනකොට හිම දිය කරලා ගියාට පස්සේ මහමේරුව පේන්න ගන්න. ඔය මහමේරුව නෝනා දිව්‍ය තලවලට උසයි කියනවා. තේරෙනවද? එහෙම කියලා ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ 6 වෙනි ඉර පායද්දි. තේරෙනවද? 6 වෙනි ඉර පායද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහමේරුව හතර වටෙම දුම් දාන්න ගන්නවා කියලා නෝනා. පෘථුවි උෂ්ණත්වය වැඩි බවේ නිසා. දුම් දාලා නම් මුළු දුමෙන්ම පෘථුවිය වැහෙනවා කියනවා. තේරෙනවද? එහෙනම් බලන්න මහමේරුව දිව්‍ය තලවලටත් උසනා. මුළු දුමෙන්ම පෘථුවිය වැහෙනවා නම් ඒ දුමෙන් දිව්‍යතල වැහෙන්නේ නැද්ද? වැහෙන්න ඕනේ. ඊට පස්සේ ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව තියලා මේ විදිහට පෘථුවිය දුමෙන් වැහිලා තියලා අවුරුදු 100ක් 1000ක් ගියාට පස්සේ 7 වෙනි ඉරක් පායලා තිනවා කියලා. නමුත් මේ ඉරවල් බලන්න මිනිස්සු නෑ නෝනේ. දෙන පළවෙනි ඉර පායලා දෙවෙනි ඉර පායනවා දකින්න කොටවත් බලන්න මිනිස්සෙක් මේ ලෝකේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මිනිස්සු මේ නිවන් දැකලා නෙමෙයි. තේරුණායි? දැන් පළවෙනි ඉර මෙහෙම තියලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොටම
මනුස්සයෙක් ලෝකේ නැහැ තේරුණාද මනුස්සයෝ නිවන් දැක්කනේ මේ මනුස්සයෝ මේ ඉඩෝරේට ඔරොත්තු දෙන සත්වයින් හැටියට උපත්ය ලැබෙනවා ප්‍රේතය වෙලා භූතය වෙලා කුමුසතුන් වෙලා ඉඩෝරේට ඔරොත්තු දෙන සත්වයෝ හැටියට උපත්ය ලැබෙනවා ලබමින් මේ සෑම හිරකටම පිච්චි පිච්චි මෙරි මෙරි පිච්චි පිච්චි මෙරි මෙරි තමයි ජීවත් වෙන්නේ දැන් හත්වෙනි ඉර පායක් දින ඕනා හත්වෙනි ඉරට වඩා උෂ්ණත්වයක් මේ පෘථුවියට දරන්න බැහැ හත්වෙනි ඉරේදී අර දුන් දාලා ගිනියම් වෙලා තින මහා මේරුව ගිනි අරගෙන කෑලි කඩලා පෘථුවියට ඇදහැලනවා කියනවා තේරෙනවද පෘථුවියට ඇදහැලලා මුළු පෘථුවියම එකම ගිනි ජාලාවක් වෙලා අලු දූවිලි වෙනවා කියනවා එහෙනම් නෝනා මේ ගින්නට දිව්‍යතල අසුන වෙනවා කියලා අපිට කියන්න බැහැ බුදුරජාණන් වහන්සේ කියලා නැහැ මේ ගින්නට දිව්‍යතල අසු වෙනවා කියලා නමුත් අපි නුවණින් කල්පනා කරන්න ඕනේ යොදුන් දැන් 168000 කුසයි මේ වෙලාවේ මහා මෙරු මොකද පස්වෙනි ඉර පායනකොට මහා සාගරේ සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා එතකොට මේ මහා සාගරේ යට තියෙන යොදුන් 68000ක් මතු වෙනවා එතකොට මේ යොදුන් 168000ක් විශාල මේ මහා මේරුව ගිනි අරගෙන දුන් දාද්දී ඒක දිව්‍යතලයට බලපාන්නේ නැහැ කියලා අපිට කියන්න බැහැ තේරුණාද එතකොට දිව්‍යතල වල තියෙන අනෝතත්තේ රතකාරයේ මේ පංචමා විල් හිඳිලා ගියාට පස්සේ දෙවියනුත් ඉඩෝරේට අහු වෙනවා ඒ තුන්වෙනි ඉර වගේ පායනකොට තමයි ඒක වෙන්නේ දෙවියනුත් ඉඩෝරේට අහු වෙනවා එහෙනම් ඕන ඒ වෙලාව වෙනකොට මේ දිව්‍යතලත් විනාශ වෙලා තියෙන ඕන මම දන්න ธรรมින් මම ධර්මයේ කොතනකවත් දැකලා නැහැ නමුත් මේ හේතුඵල ධර්මයන් ගලපද්දී තේරෙනවද අපි දකින්න ඕනේ දෙවියනුත් මේකෙන් පීඩාවටපත් වෙනවා දෙවියන් පීඩාවටපත් වෙනවා කියන්නේ මොකද්ද දෙවියන් තුර ලෝභ දේශ මොහයන් සකස් වෙනවා ලෝභ දේශ මොහයන් දෙවියන් තුල සකස් වෙනකොට මොකද්ද වෙන්නේ දෙවියා දිව්‍යතල වලින් පිරිහිලා දෙවියනුත් පල්ලෙහා අරන් ඉන්න පිච්චි 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 මැරෙන සත්වයින් ගොන්නට එකතු වෙනවා එහෙනම් ඕන දිව්‍යතලත් මේ වෙලාවේ පීඩාවටපත් වෙනවා අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී මේ දහම් කරුණු පැහැදිලි කරන්නේ රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන රාජකීරියේ අරිය ඥානගරු ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්ස මේ ආකාරයෙන් විනාශයට පත්වෙච්ච පෘථුවිය එවැගේම නැවත ජීවය පහළ වීම මේ දේවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කුමක්ද ස්වාමින් වහන්ස? බුදුරයන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී කියන්නේ ආපස්සරා කියන බ්‍රහ්ම ලෝකෙන් ආලෝක සංඥාවෙන් බ්‍රහ්මය පෘථුවියට එනවා කියලා මේ විනාශය වුණාට පස්සේ. ඇවිල්ලා ඒගොල්ලෝ අර පෘථුවියේ මිදිලා තියෙන යෝගට් එක අර යොදය. ඒගොල්ලන්ට මේ සුවඳ දැනෙනවා කියනවා නෝන. සුවඳ දැනුණා මේක මේගොල්ලෝ ආග්‍රහණය කරනවා ඊට පස්සේ මේක කඩාගෙන කනවා මේක බදාගෙන කනවා මේක පෙරේත කමින් කනවා කන්න ගිහිල්ලා මේ යෝගට් එක අතුරුදහන් වෙනවා කියනවා. තේන්න. ඒ තෘෂ්ණාව සකස් වෙද්දිම ඒ ආලෝක සංඥාවෙන් ආවා වූ බ්‍රහ්මයෝ කය ඝන වෙලා මනුෂ්‍ය ස්වභාවයට පත් වෙනවා කියනවා. එතන තමයි මනුෂ්‍යයාගේ ආරම්භය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අර තෘෂ්ණාව නිසාම ඒගොල්ලන්ගේ කය ස්වභාවිකව ඝන වෙනවා කියනවා. මොකද දැන් අපි කියමු දෙවියෙක් කියන කෙනෙක් අපි දකිනවා කියලා, බ්‍රහ්මයෙක් කියන කෙනෙක් දකිනවා කියමු. දැන් ඒක කවදා හරි අපි දකින්න ඕනේ නෝන සමාධියෙන්. තේරෙනවද? සමාධියෙන් අපි දෙවියෙක් දැක්කා. දැන් ওই ආලෝකයක් හැටියට ඉන්න දෙවිවරු ඉන්නවනේ. ඒ ආලෝකයක් හැටියට ඉන්න දෙවියා වුණා සමාධියෙන් දකිද්දීනෝ නම් එයාට තියෙන මේ මනුෂ්‍ය රූපයක්මයි. තේරෙනවද? මනුෂ්‍ය රූපයක්මයි. බ්‍රහ්මයාට තියෙන්නේ මනුෂ්‍ය රූපයක්මයි තේරෙනවද එතකොට මේ මනුෂ්‍ය රූපයෙන් ඒ දෙවියා බ්‍රහ්මයා හිටියාට අපි දන්නේ නැහැ මෙයා මනුෂ්‍ය රූපේ ඉන්නවා කියලා මොකද ඒක අපේ මස් ඇහැට පේන්නේ නැහැ නමුත් ප්‍රඥාවේ ඇහෙන් එයාගේ සියුම් කය මනුෂ්‍ය ස්වභාවයෙන්මයි යුක්ත එතකොට මේ මනුෂ්‍ය ස්වභාවයෙන් යුක්ත ආලෝක සංඥාවෙන් ඒ ආබස්සරා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ මේ පෘථුවියට ආවත් ආලෝක සංඥාව තිබ්බත් එයා තුළ මනුෂ්‍ය ස්වභාවය තියෙනවා එතකොට අරයාර යෝගට් එක තොලගාද්දි තෘෂ්ණාව වැඩි වෙන්න නෝනා අර සියුම් කය ඝන ස්වභාවයටපත් වෙනවා එතනින් තමයි මේ මිනිස්සයා කියන කෙනා බිහි වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊට පස්සේ දැන් මේ යෝගට් එක අතුරුදහන් වුණාට පස්සේ නෝනා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතු වර්ගයක් පිපෙනවා කියලා ඒකත් මීපැණි වගේ කියනවා සුවඳ හමනවා කියනවා ඒකත් අර වගේම අරගොල්ල තෘෂ්ණාවෙන් කන්න ගිහිල්ලා එකතු කරගන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙනවා කියනවා ඊට පස්සේ ආයිමත් මෙහෙම යනකොට පලා జాතියක් මතු වෙනවා කියනවා ඒකත් අර වගේ මීපැණි වගේ සුගන්ධවත් රසවත් කියනවා මොකද ඒකත් අර විදියටම තෘෂ්ණාවෙන් අයිති කරගන්න ගිහිල්ලා කන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙනවා කියනවා ඊට පස්සේ නෝන ඇල්ලහල් පාල වෙනවා කියනවා ඒක උදේ වැපුරුවට පස්සේ හවසට අස්වැන්නු නෙලන්න පුළුවන් කියනවා ඒක ඒ විදිහට කරලා ඒකෙයි තෘෂ්ණාව ඇති වෙලා මේවා කොටු කරගන්න ගිහිල්ලා මේවා එකතු කරගන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙලා යනවා කියනවා ඉතින් මේ වගේ තෘෂ්ණාව නිසාම මේ සත්වයාගේ පටන් ගැනීම නිසා ඇති වුණා වූ මේ විනාශයන් සිද්ධ වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එතකොට එහෙම ගිහිල්ලා එහෙම ඇවිල්ලා නෝන මේ වෙලාවේ බලනකොට දැන් අපි මීට අවුරුදු 40කට 50කට අපේ පුංචි කාලේ නෝන පළතුරක් වැළඳුවත්
එළවලුවක් වැළඳුවත් ඒවැයි රසයක් එහෙම නැත්නම් ගුණයක් කියන කාරණේ තිබ්බා නේද නමුත් වර්තමානයේ පළතුරක් ගත්තත් එළවලුවක් ගත්තත් මහ පොළොව වැවෙන ගත්තත් ඒ අතීතයේ තිබ්බා වූ රසෝජාව ඒවා තුල නැහැ ඒ රසෝජාව නැති වුනේ කුමක් නිසාද මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම ඒ රසෝජාව විනාශ කරලා දැම්මා ඒ වැඩි අස්වනු ගන්න ගිහිල්ලා වැඩි පළදාව ගන්න ගිහිල්ලා මහ පොළොවට කුමිනාශක ගහලා වසවිෂ ගහලා බෙහෙත් ගහලා රසායනික පොර ගහලා පොළොවේ තියෙනා වූ රසෝජාව මරලා දැම්මා. තේරෙන පොළොවේ තියෙනා වූ රසෝජාව මරලා දැම්මේ කුමක් නිසාද? මිනිස්යාගේ තෘෂ්ණාව නිසාමයි. ඒතර මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මිනිස්සේ වර රසවත් කියලා කාපු පළතුරු ටික එළවලු ටික නැත්නම් හාල් ටික වී ටිකේ තියෙන රසය නැතුව ගියා. ඒ රසය නැතුව යද්දි දැන් මොකද්ද වෙන්නේ? රසය ඇති කරගන්න කෘතිම රසකාරක කෘතිම වර්ණ කියොදලා අපි දැන් රසය ඇති කරගන්නවා. තේන්න. ඒතකොට දැන් ඒ රසය ඇති කරගන්න යන ගමනේදී දැන් අපි කොතෙන්ද යන්නේ? ලෙඩ්ඩුන් බවටයි අපි පත් වෙන්නේ. මේ කෘතිම රසකාරක එහෙම නැත්නම් කෘතික වර්ණක මේවා යොදන්න ගිහිල්ලා ඒවා නිසා සමාජයේ රෝගී භාවයට පත් වෙන තැනට සමාජය ඇවිල්ලා තියෙනවා. දැන් කුමක් නිසාද මේක මෙතෙන්ට ආවේ? තෘෂ්ණාව නිසා. මිනිසයාගේ තෘෂ්ණාව නිසාම වැඩි අස්වැනු වැඩි ආදායම් ලබන්න ගිහිල්ලාම ඒ පොළවේ තියෙන රසෝජාව මරලා දැම්මා. දැන් මිනිස්සෙකුට නොනා පළතුරක් වළඳලා එහෙම නැත්නම් එළවලුවක් බතක් වළඳලා ඒගොල්ලන්ට අවශ්‍ය රසයේ ජීවිතයට ගන්න බැහැ. ඒ නිසා මිනිසයා මොකද කරන්නේ? එතනින් ඒ රසය නැති වෙනකොට මිනිසයා මස් මාංශ උදෙසා යොමු වෙනවා. මොකද එතනින් තමයි ඒගොල්ලන්ට රසය තියෙන්නේ. ඒතකොට මස් මාංශ උදෙසා මිනිසයා තෘෂ්ණාව ඇති කරගත්තට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඒ මස් මාංශ වල ඉල්ලුම වැඩි වෙනකොට මස් මාංශ ඉක්මනට හදන්න අන්න කුකුලන්ට එළුවන්ට ඌරන්ට එන්සයිම් දීලා බෙහෙත් දීලා පුළුවන් තරම් අඩු ආයුෂෙන් ඒ සතාව මරන්න ගන්න. තේරෙනවා? දැන් ඉස්සර මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දවස් 45න් මරනවා. ඉස්සලා අවුරුදු 10ක් ජීවත් වෙච්ච හරක දැන් අවුරුද්දෙන් මරනවා. ඒගොල්ලන්ට බෙහෙත් දීලා එන්සයිම් දීලා මේවා මරන්න ගත්තාම ඒ තෘෂ්ණාවේ අධිකභාවය නිසාම මෙහෙම යද්දි මස් මාංශ කියන జాතියේ ත්‍රසය හීන වෙනවා. තේරෙනවා? දැන් වෙලා තියෙන්නේ ඒකයි. දෙලෝලු වල රසයක් නැහැ, පළතුරු වල රසයක් නැහැ, වවන දේ රසයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඒ රසය හොයන මිනිස්සු මස් මාංශ වලට ඉනුම්නහම මස් මාංශ වල ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුනහම සැපෙවුම වැඩි කරන්න මොකද කරන්නේ? මේ පැත්තෙන් පුළුවන් තරම් ඉක්මනට බෙහෙත් දීලා අරව මේවා කළ සත්තු මරලා වෙළඳ පොළට එනවා. දැන් බලනකොට අවසානයේ එළවලු වලක් තියෙන රසය අඩු වුණා. දැන් මස් මාංශ වලක් තියෙන රසය අඩු වෙනවා. කුමාර නිසාද අඩු වුනේ? තෘෂ්ණාව නිසාම. දැන් මෙහෙම ගිහිල්ලා වුණා දැන් ලෝකෙ එන්නේ කොතෙන්ටද? දැන් එළවලු පළතුරු මේ යල්ලෙමත් රසය නැතුණාට පස්සේ ඊට පස්සේ මේ මස් මාංශ වලත් රසය අර විදිහට අර කෘත්‍රිම හේතුන් නිසා නැති කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මිනිසයා මිනිසයාව මරාගෙන කන තැනට පත් වෙනවා කියලා. ඒක තමයි මුර්ග සංඥාව කියලා කියන්නේ. දැන් මිනිසයා හොයන්නේ ලේවල රස. දැන් අලුත්ම ආහාර තාක්ෂණය තමයි සතුන්ගේ ලේ අරගන්නවා. ලේ අරගෙන මුදෝලා යෝගට් එක හදනවා, බදිනවා, එක 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 රසකයන් හදනවා. මේ මොහොතේ ඔය චීනය වගේ දියුණු රටවල් වල පවානෝනා කලල රූප ගබ්සා කරනවා ළමා කාලේදී. තේරෙනවද? යනගහනේ වැඩි හේතුව නිසාමත් කලල රූපය ඒගොල්ලෝ ගබ්සා කරනවා. අම්මල සල්ලි වලට කලල රූපය විකුණනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කලල රූපය තමයි අද හුඟක් තැන්වල තියෙන රසවත් ආහාරය බවට ඒගොල්ලන්ට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මිනිස්යාගේ මස තමයි අවසානයේ අපිට රස තියෙන මසක් බවට පත් වෙන්නේ. මොකද තෘෂ්ණාව නිසා එක පැත්තකින් පොළවේ තියෙන රසෝජාව මරලා දැන් පොළවේ තියෙන ආහාරයක රසය නැහැ. ඊළඟට මස් මාංශ වලට යොමු වෙලා මස් මාංශ කෙරේ ඉල්ලුම වැඩිවීම නිසා මස් මාංශ අඩු වයසෙන් මරන්න එන්සයිම් දීලා බෙහෙත් දාලා දැන් මස් මාංශ වල රසයකු නැහැ. ඔය කියන්නේ මිනිස්සු බොයිලර් කුකුලන්ගේ රස නැහැ කියලා එහෙම කියනවා නේද? කියලා දන් කුකුල් හොයාගෙන යන්නේ ඒ වගේ. මේ ඒ නිසාම දැන් ඒකෙත් රස නැහැ. දැන් මේ සියල්ලෙම රස අහිමුණාට පස්සේ නෝනා මිනිස්සයා ලේබල් රසයි දැන් බලන්න යන්නේ. තේන්න මිනිස්යාගේ මස මිනිස්යා කාලා එතන තමයි මිනිස්යාගේ රස පිහිටන්නේ. ඉنسان උනා තෘෂ්ණාව විසින් මේසා විනාශයක් සමාජය තුළට සිද්ධ කළා තියෙනවා. විරාමයට යන්නට කලින් මා සිහිපත් කළ ගැටලුව මේ විකෘති වන ලෝකයේ ඉදිරියේ දෙවියන් මිනිසුන්ට පිහිට වෙන්නේ නැද්ද කියන එක දැන් ස්වාමින් වහන්සේට අපි යොමු කරමු. ගරු ස්වාමින් වහන්ස මේ පිළිබඳව අපට පැහැදිලි කරන්න. ලෝකය විකෘති වෙන්න විකෘති වෙන්න තේරුණාද? මිනිස්සයා දුස්සීලභාවයට පත් වෙන්න දෙවියෝ
දුස්සීල භාවයට පත් වෙනවා කියන. තේරෙනවද? දැන් මේ මිනිස්සු දුස්සීල වෙනකොට දෙවියෝ හොඳ වෙන්නේ නැහැ. මොකද දෙවියා කියන්නේත් නෝන මේ මිනිස්සු ලෝකෙම ඉඳලා ගිය කෙනෙක්. වෙන කෙනෙක් නෙමෙයි. තේරෙනවද? එක සැරයක් සක්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මට තවත් වෙලා මෙතන ගත කරන්න බෑ. දිව්‍ය ලෝකේ හරි ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ. සමහර දෙවියෝ ගහ ගන්නවා, සමහර දෙවියෝ එන කොටා ගන්නවා, සමහරු එයාගේ විමානෙන් කෑල්ලක් අල්ල ගන්නවා, සමහරු අරයාගේ දිව්‍යාංගන කරන් පැනල යනවා. ඉතින් සියලුම දේවල් දිව්‍යතලයේ තියෙනවා. මොකද මේ මනුස්ස ලෝකෙම ඇයා ඉතිරිලා ඉපදිනා ඉන්නේ තේන. ඉතින් ඒ වගේ නෝනා දිව්‍යතලත් මනුස්ස ලෝකයේ පිරිහෙන්න පිරිහෙන්න නෝනා දිව්‍යතලත් පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට දිව්‍යතල පිරිහෙනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයක කියනවා නෝනා දෙවියන් මේ අධර්මිෂ්ඨ අයට උපකාර කරනවා කියලා. අධර්මිෂ්ඨ අයට උපකාර කළේ අධර්මිෂ්ඨ භාවයේ තව තවත් රට තුල ලෝකයේ තුල වැඩි කරනවා කියනවා. තේනවා? අකලට වැසි වස්සනවා කියනවා. මේ පායන කාලේ මහා වැසි වහිනවා කියනවා. මහා වැසි වහින කාලේ පායනවා කියනවා. ඒ වගේ අකලට වැසි වස්සලා අකලට ඉඩෝර ඇති කරලා මිනිස්යාව දැඩි ආකාරයෙන් පීඩාවට පත් කරනවා කියනවා. මොකද ඒගොල්ල ಗುಣධර්ම රකින්න ඇයටත් කැමති නැහැ. ඒ වගේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යා පිරිහීමට සාපේක්ෂව දෙවියන් පිරිහීමට පත් වෙනවා කියලා. ඒ දෙවියෝ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙලා මිනිස්යාට පීඩා කරන්න අකලට වැසිවස්සනවා අකරට ඉඩෝරයන් ඇති කරනවා ඉඩෝරයන් ඇති කරලා අධර්මිෂ්ඨ භාවයට උපකාර කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? ඒ වගේ නෝනා එවැනි හේතුන් නිසා මෙවැනි කාර්යගුණික විපර්යාසයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නෝනා තව දෙයක් තියෙනවා. අපි දන්නේ වැස්සක් වහිනවා කියන කාරණේදී අපි දන්නේ එකම එක දෙයයි. ඒ කියන්නේ අර ඉන්දියාවේ හරි කොහේ හරි තියෙන බෙංගාල බොක්කේ වායු පීඩනයක් ඇති වුණායි කියන කාරණේ විතරයි දන්නේ. ඊට වඩා දෙයක් දන්නේ නැහැ. වැස්සක් ඇති වුණාම ඕක තමයි මාධ්‍යෙන් හෝ කාලගුණෙන් හෝ කියන්නේ අහවල් බෙංගාල බොක්කේ මේ විදිහේ වායු සුළඟක් ඇති වුණා කියලා. නමුත් ඉන් එහාට දෙයක් අපි දන්නේ නැහැ. නමුත් ඉන් එහාට දෙයක් බුදුදහම තුලින් අපිට මතු කරලා පෙන්නනවා නෝනා. ඒ මතු කරලා පෙන්නන්නේ මොකද? අපි සංසාරේ අප්‍රමාණ වැස්ස වලාක දෙවිවරු වෙලා ඉපදිලා ඉඳලා තිනවා. අපි සංසාරේ වැස්ස වලාක දෙවිවරු වෙලා ඉපදිලා අපි කාමච්ඡන්දයන් විඳින්න අපි සතුටු වෙන්න ඒ වලාකුළු උඩ අපි සෙල්ලම් කරපු වෙලාවේ සතුටු වෙන්න වෙලාවේ ඒ වැස්ස වැසි නිසා අප්‍රමාණ මිනිස්සු අපි පීඩාවට පත් කළා තියෙනවා. තේරෙනවද? ඒ වගේම අපි අධර්මිෂ්ඨ දෙවිවරු වෙලා ඉපදිච්ච වෙලාවේ ඒ අධර්මිෂ්ඨ භාවය නිසා වැසි ඇති කරලා අප්‍රමාණ මිනිස්සුන්ට පීඩා කළා තියෙනවා. ඒ වගේම අපි සංසාරේ මිනිස් ජීවිතවල ඉපදිලා ඔය ගම් වතුර ආධාර ගසා කාලා එහෙම නැත්නම් අප්‍රමාණ ඊට සම්බන්ධ දේවල් කරලා අපි මිනිස්සුන්ව පීඩාවට පත් කළා තියෙනවා. එහි විපාකයන් නිසා නෝනා මේ විදිය වැසි ඇති වෙලා අපිත් ඒ විදියට පීඩාවන්ට ලක් වෙනවා. අපි පෙර ජීවිතවල වැස්සවලාක දෙවිවරු ඇටියට ඉපදිලා වැසිවස්සල මිනිස්යන්ට පීඩා කළා වගේම අපි මිනිස්සු වෙලා වෙච්ච වෙලාවේ ඒ අකුසල් විපාකයන් අපි අත්විඳිනවා. එහෙනම් නෝනා කොතන හෝ වැස්ස නිසා, ගම් වතුර නිසා, ඉඩෝරය නිසා පීඩා විඳින අප්‍රමාණ මිනිස්සු ලෝකේ ඉන්නවා. තේන්න? සමහරු ඉඩෝරය නිසා මිය යනවා, සමහරු ඉඩෝරය නිසා ලෙඩ රෝග හැදෙනවා, සමහරු වැස්ස නිසා ගහගෙන ගිහිල්ලා ගිලිලා අප්‍රමාණ මැරෙනවා. නමුත් මේ කිසිම දෙයක් නෝනා හේතුවක් නැතුව සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. මේ සංසාරයේ හේතුඵල ධර්මයන්මයි. අද වැස්සට අහු වෙලා කොටු වෙලා කවුරු හරි ආහාරයක් නැතුව දුක් විඳිනවා නම් එයා සංසාරයේ එයාට ලැබුණු අවස්ථාවේදී ඔය සහනාධාර ගම් වතුර සහනාධාර ඕවා මේවා ගසාගෙන කාපු කෙනෙක්මයි. තේරෙනවද? මේ හේතුඵල ධර්ම හේතුඵල ධර්මයන් තොරව අපිට ජීවිතේ දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට එහෙමයි කියන්නේ. ඒ නිසා වැස්ස වැස්සත් ඉඩෝරේ ඇති වුණත් නෝනා හේතුවක් නිසාමයි ඒව සකස් වෙන්නේ. ඒ හේතු කියන්නේ අපිත් සංසාරේ ඊට අදාළ තැන්වල ඉඳලා අපි ඉඩෝරයන් ඇති කරලා වැසි ඇති කරලා අප්‍රමාණ මිනිස්සෙන්ට පීඩා කළා සත්වෙන්ට පීඩා කළා තියෙනවා. තේරෙනවද? අපිට ලැබුණු අවස්ථාවන්වලදී අපි මිනිස්සෙන්ට උපකාර කරන අවස්ථාවන්වලදී ඒ ධනිය පැහැරගෙන ඒවා වංචා කරලා අප්‍රමාණ මිනිස්සෙන්ට දුක් දීලා තියෙනවා. ඉතින් ඒවයි විපාකයන් නිසා මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන් ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකයා අධර්මිෂ්ඨ වෙන්න අධර්මිෂ්ඨ වෙන්න දෙවියොත් අධර්මිෂ්ඨ වෙනවා. දෙවියොත් අධර්මිෂ්ඨ වෙලා ඒ අධර්මිෂ්ඨ වූ දෙවියන් අධර්මිෂ්ඨ මනුස්ස බලවේගට උපකාර කරනවා. ඒ උපකාර කරද්දී ඒවා ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න ඒ දෙවියෝ තව තවත් දුස්සීල භාවයන්ට පත් වෙලා මේ විනාශය කරා ලෝකේ ඇදී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එහෙනම් මෙතන මුල තුෂ්ණාවයි නෝන. තුෂ්ණාව නිසාම අපි කරගන්නා වූ සිල්පද බිඳ ගැනීම අකුසලයන් නිසා මෙවැනි මේ හිතා ගන්න බැරි වැසි, හිතා ගන්න බැරි ඉඩෝර, හිතා ගන්න බැරි සුළං මේවා තුලින් අපිට සිද්ධ වෙන්න පුළුවන්. මේ සිරස FM 500 මලුව රහතුන් වැඩිමගොස්සේ ඔබට ධර්මයේ දේශනා කරන
පූජ්‍ය රාජගිරිය ආර්ය ඥානගරු ස්වාමින් වහන්සේ අද ඔබට උදැසන අටවනතුරු දහම් කරුණු පැහැදිලි කරනවා. දෙවියනුත් අධර්මිෂ්ඨ වෙනවා නම් ධර්මිෂ්ඨ මට ධර්මිෂ්ඨ ඔබට ඇතිවන රැකවරණය කුමක්ද? අපි විමසමු ස්වාමින් වහන්සේගෙන් මේ ප්‍රශ්නය. ස්වාමින් වහන්ස මේ පිළිබඳවත් අපට පැහැදිලි කර දෙන්න. රැකවරණය නොවන මේ සිද්ධ වෙන්නා වූ ලෝක ධර්මයන් කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ අවබෝධ කරගෙන ලෝකෙන් එතරලා යන්න. එච්චරයි. ඊට වඩා දෙයක් නැහැ. මේකට වෙන සම්විතාවකාලික විසඳුම් මේකට නැහැ. ගරු ස්වාමින් වහන්ස ධර්මිෂ්ඨ පුද්ගලයන්ටත් දෙවියන් කරදර කරනවාද? ධර්මිෂ්ඨ කෙනාට කරදරයක් කරනවා නම් ඒකත් හේතුඵල ධර්මයක්. තේරෙනවා. ඒකත් එයා කළා වූ අකුසලයක්. තේරෙනවා. ඉතින් ඔය අකුසලය අපි කතා කරලා කවදාකවත් විසඳන්න බැහැ. අර මේ රාහුල කුමාරයා අර සුළඟිල්ල එල්ලිලා බුදුරජාණන් වහන්සේගේ දායාද ඉල්ලගෙන ඉද්දී බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාට දුන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දායාදයයි. තේරෙනවා. ඒ උතුම් පැවිද්ද කියන පැවිදි උපසම්පදාව කියන දායාදය. ඒ උතුම් දායාදය දුන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ දන්නවා ඉන් මිහා මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියලා. එනිසා නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මොහොත අපි මේ ජීවිතේ පළමු වතාවට අත්දකින දෙයක්. මං අර කිව්වා වගේ ඉරවල් හතක් පායලා කල්ප විනාශයන් දසදහස් ගානකට අපි සංසාරෙ මුහුණ දීලා තියෙනවා කියනවා. ඒ වගේම අපි අධර්මිෂ්ඨ දෙවියෝ වෙලා අප්‍රමාණ මනුස්ස ජීවිත මනුස්ස ප්‍රජාවට පීඩා කළා තියෙනවා, දෙවියන්ට පීඩා කළා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් මේක මෙතනින් නවත්තන්න බැහැ නෝනා. තේරෙනවා. මේවා අපිට අනාගතයේ ලෝකයේ සැලසුම් වෙන්නේ නෝනා. කොතනකවත් ධර්මිෂ්ඨ කෙනාටවත් මේකෙන් ගැලවෙන්න පුළුවන් විදියකට. මොකද මායා ලෝකයේ සැලසුම් කරන්නේ වැරදි කරන කෙනාත් වැරදි නොකරන කෙනාත් දෙන්නාම මේක කොටු වෙන විදිහටයි නෝන. වැරදි කරන කෙනා වැරදි කරලා අපාගත වෙනවා. තේරෙනවද? එයා වැරදි කළා අපාගත වෙනවා. වැරදි නොකරන කෙනා වැරදි කරන කෙනා කරන දේවල් ගැන ගැටිලා අපාගත වෙනවා. තේරෙනවද? දෙන්නම මේකට කොටු කරලා තියෙනවා. ඔබතුමිය ධාර්මිෂ්ඨව ජීවත් වුණා කියලාත් ඔබට මේ සමාජෙන් ගැලවෙන්න බෑ. තේරෙනවද? ඇයි ගැලවෙන්න බැරි? වැරදි කරන කෙනා වැරද්ද තුලින් මායා අකුසලයට කොටු කරනවා. නිවැරදි කෙනා වැරදි කරන කෙනා දිහා බලලා ගැටිලා එයත් අකුසලයට කොටු කරනවා. ලෝකෙ ඒකන වෙන්නේ නේද? දැන් වැරදි කරන්නේ ඇයි? ඔන්න පුවත්පතක ගත්තොත් මාධ්‍යයක ගත්තොත් මේක කියවලා වැරදි නොකරන කෙනා මේවා බල බල ගැටි ගැටි ද්වේෂය වඩ වඩ වැරදි කර කර මේවාට එරෙහිව ඒගොල්ලෝ සටන් කරන්න යනවා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? දෙන්නා මේක ගොඩට. එහෙනම් මායා මෙතෙන්ට ලෝකේ දාලා තිනවනවා නෝන. මෙතෙන්ට ලෝකේ දාලා නම් මේ දෙන්නාටම මේ මාර්ගය තුල ගිහිලා ගැලවෙන්න බැහැ. ගැලවෙන්න තියෙන එකම දෙයයි මේ ලෝක ධර්මයේ තේරුම් අරගෙන හැකිතා කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම කරමින් මේ ලෝකයෙන් ගැලවිලා යන කාරණේ අපිට තියෙනවා. ඉන් මෙහා විකල්පයක් නම් අපිට නැහැ. මේ හැමදාම කාරණයක්ම ඉතාමත් හොඳින් අවධාරණය කරගන්න, අවබෝධ කරගන්න. ඔබේ ජීවිතය ඔබ ගැනයි මේ අපේ ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ සත්‍ය දකින්නට වෑයම් කරමින් මේ අපට පැහැදිලි කරන්නේ අපේ ජීවිතය ගැනමයි. තවත් විරාමයකට යන්නයි අපි හදන්නේ. ඊට කලින් මතක් කරනවා ඔබට පන්සිල් මළුවේ ඉන්න මෙන්න මේ ප්‍රශ්නයයි අපේ ගරු ස්වාමීන් වහන්සේටම යොමු කරන්නේ. විරාමයෙන් අනතුරුව වෙනත් ග්‍රහලෝකවල ජීවින් ජීවත් වන බවට බෞද්ධයෝ හැටියට අපි විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කොට තිබෙනවා. එතකොට ඒ අය බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද? ඒ අයගෙන් මනලොව මිනිසුන්ට තර්ෂණයක් තිබේද? මෙන්න මේ කාරණය විමසමු. ගරු ස්වාමින් වහන්ස වෙනත් ග්‍රහලෝකවල ජීවීන් සිටින බවට සාක්ෂි තියෙනවද? ඒක සත්‍යයක්ද? ඒ වගේම ඒ අයගෙන් මනලොව මිනිසුන්ට තර්ජනයක් තියෙනවද? මේ ග්‍රහලෝකවල ජීවත් වනවා යයි කියන ජීවීන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද? බුදුරජාණන් වහන්සේ සරණ ගිය ජීවීන් ඉන්නවා කියලා නම් කියන්න මම දන්නේ නැහැ නෝනා. තේරුණාද? දිව්‍යතල බ්‍රහ්මතලවල හැරුණකොට වෙනයන් තියෙනා වූ ග්‍රහලෝක හරි කොහේ හරි බුදුරජාණන් වහන්සේ සරණ ගිය අය ඉන්නවාද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේ මනුස්ස ලෝකයේ වගේම නෝනා අප්‍රමාණ මනුස්ස ප්‍රජාවන් ඉන්න ලෝකයක් තව තියෙනවා නෝනා. තේරෙනවද? ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. තේරෙනවද? නමුත් දැන් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ උතුම් සමාධියකින් පසු වෙලා ඉන්නකොට නෝනා වෙනින් මිනිස්සු ජීවත් වෙන ග්‍රහලෝකයක් ආරමුණු වෙලා තියෙනවා. ඒ ග්‍රහලෝකයේ නෝනා උන්වහන්සේට දකින්නේ ඒක සම්පූර්ණයෙන්ම කෘතිමව හදාපු ලෝකයක්. කෘතිම පරිසරයක් එතන තියෙනවා. මේ ගහකොළ, ගහවැල්, ඔය පළගෙඩි ඒවා මොනවත් ඒකේ නැහැ. තේරෙනවද? ඒක හරිම කෘතිමම හැදුවා වූ ඉතාමත් මේ දියුණු තාක්ෂණයක් තියෙනා වූ පරිසරයක් ඒක. තේරෙනවද? ඒ ස්වාමීන් වහන්සේ දකිනවා එකන විශාල පාරක්, එක තැනකින් මාර්ගයක්, තව තැනක මේ ළමයි සෙල්ලම් කරන උද්‍යානයක්.
තේරුණාද? ඒකන තියෙන්නේ තේරුණා. ඒ පාර ඇවිල්ලා නෝන හරියට මේ අපේ මේ මේ ඔය දැන් අලුතෙන් හදලා තියෙන ඔය හයිවේ පාරවල් තියෙන්නේ. ඒ වගේ ඉතාමත් තියුණු තාක්ෂණයක් තුල හදපු නවීන මාර්ගයක් ඒක. තේරුණාද? එතන ඒ සෙල්ලම් කරන්න ඇවිල්ලා මේ ළමයි 20 දෙනෙක් විතර කණ්ඩායමක් ඉඳලා තියෙනවා. ඒ ළමයි 20 දෙනා මේ අඩි දෙකමාරක් තරම්වත් උස නැහැ. මේ ළමයි 20 ගානම ඇඳලා තියෙන එකම යුනිෆෝම් එකක් වගේ. තේරුණාද? එක්කම එක. ඒ කියන්නේ පාසල් ශිෂ්‍ය වගේ ළමා පිරිසක් වැඩි හිටියොත් ඉඳලා තිනෝ ඒ වැඩි හිටියොත් අඩි 4කට වඩා එතන උස වෙලා නැහැ. ඒගොල්ලෝ එතන ඒ සෙල්ලම් කරනකොට නෝන එක යානයක් ඇවිල්ලා තිනෝ. ඒ යානේ ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් අර මේ ඔය වෙසක් කාලේට හදන අර බක්කි කූඩු වගේ තියෙන්නේ. හතරස් කූඩු තියෙන්නේ. ඒ වගේ කූඩුවක් වගේ එකක්. ඒ යානෙන් තව ළමයි පිරිසක් බහිනෝ ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනෝ. තේනවා? කෘතිමව හැදුවා වූ නගරයක් ඒක. කිසිම ගහක් කොළක් කිසිම දෙයක් එහෙම නැහැ. ගලක් වැලි ගැටයක්වත් පේන්නේ නැහැ. සනීකර කෘතිමව හැදුවා වූ දෙයක්. කෘතිමම හැදුවා වූ එතකොට එහෙමනම් නෝනා මේ ලෝකේ අපේ ප්‍රජාවට වඩා දියුණු ප්‍රජාවන් ලෝකේ සිටිනවා. තේරුණාද? තාක්ෂණයකින් දියුණු අය. නමුත් ඒ වෙලාවේ නෝනා එතන එක මහත්යෙක් ඉඳලා තිනවා අඩි 4ක් විතර උස. ඒ මහත්යා පැලඳගෙන ඉඳලා තිනේ මේ යුරෝපීය ඇඳුමක්. යුරෝපීය ඇඳුමක් දින මේ දික්කාසම කෝට් එක දාලා ඒ යුරෝපීය ඇඳුමක් තමයි යා පැලඳගෙන ඉඳලා තිනේ. තේරෙනා? මේ කියන දේ දැඩි විදිහට කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. තේරෙනාද? නමුත් ගන්න කෙනෙකුට මෙතන ගන්නත් පුළුවන් දෙයක් තියෙනවා. තේරෙනාද? එහෙනම් අපේ ප්‍රජාවට වඩා දියුණු ප්‍රජාවක් ලෝකේ ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලෝ මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලියට යට සත්වෙයි. තේරෙනාද? පටිච්ච සම්පන්න ක්‍රියාවලියට යට සත්වෙයි. දැන් අපි කියමු ওই NASA ආයතනය වගේ ආයතන තියෙනවානේ. ඒවයේ ඉන්න මහත්තුරු මුළු ජීවිතේම උපාදානය කරගෙන ඉන්නේ මොනවද? ඔය ග්‍රහ ලෝක, වෙනත් ලෝක, ඉර හඳ තාරකා ඔව තමයි උපාදානය කරගෙන ඉන්නේ. ඒගොල්ලෝ මුළු ජීවිතේම පරීක්ෂණ පවත්න්නේ මේ පිට රටේ ඉන්න ඔය ග්‍රහ ලෝක වෙනත් මිනිස්සුයෝ ගැන තමයි. මේගොල්ලෝ මැරෙන වෙලාවෙදී නෝනා මෙවැනි උපාදානයක් සකස් වුණොත් මේගොල්ලෝ ගිහිල්ලා ඒ කුරුමිට්ට වෙලා ඒ ග්‍රහ ලෝකවල ඉපදෙනවා. එහෙම තමයි මේ ලෝක ප්‍රජාවේ ස්වභාවය එකයි. පරිසම්පන්න ක්‍රියාවලියක් මේ යන්නේ. තේන්න. එතකොට ඒ ග්‍රහ ලෝකවල ඉන්නේ මේ ග්‍රහ ලෝකයේ ගැන විහිතලා ඒගොල්ලොත් මේවා ගැන පරීක්ෂණක පවත්වමින් ඉන්නවනම් මැරෙන වෙලාවට ඒවා ඒගොල්ලන්ට උපාදානිය වුණොත් ඒගොල්ලොත් ඇවිල්ලා මෙහි ඉපදිලා ඉන්න පුළුවන්. තේරෙනවා? ඉපදෙන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ කොහේ මිනිස්සේ ජීවත් වුණත් ඒ සෑම මිනිස්සෙක්ම මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලිය යටත්වයි ජීවත් වෙන්නේ නෝන. ඒ නිසා ලෝකේ කොතනකවත් වෙනත් මනුෂ්‍ය වාසයක් වාසස්ථාන නැහැ කියලා ධර්මානුකූලව අපිට කියන්න බෑ. අර ස්වාමීන් වහන්සේ දැක්ක උදාහරණයක් තමයි මම මේකට යම් මේ ශක්තියක් ගන්න මතක් කළේ. තේරෙනවද? ඒ නිසා එවැනි අයගෙන් අපිට බලපෑම් වෙන්න බෑ කියලා අපිට කියන්න බෑ. මොකද ඒගොල්ලෝ අපිට වඩා තාක්ෂණයෙන් දියුණු, අපිට වඩා දියුණු జాතියක්. තේරෙනවද? අපේ කොතනකවත් එවැනි නගරයක් නැහැ. කොළ කෑල්ලක් බිම වැටිලා නැති, වැලි ගැටයක්, ගල් ගැටයක් බිම වැටිලා නැති තැනක් ඒවානිකම් මැදපු දේවල් වගේ ඉතාමත් පිරිසිදුව ඉතාමත් තියුණු තාක්ෂණයෙන් යුතු දේවල්. ඒ නිසා නෝනා ඒගොල්ලන්ගෙන් අපිට බලපෑමක් නොවේ කියලා අපිට නම් කියන්න බැහැ. ඒක අපි දන්නේ නැහැ. නමුත් එවැනි දේවල් ලෝකේ තුන තියෙනවා නෝනා. කරි ස්වාමීන් වහන්ස, මෛත්‍රී බුදුහිමියන් දකින එක බොහෝ දෙනෙක්ගේ ප්‍රාර්ථනය. උන්වහන්සේගෙන් දහම් ශ්‍රවණය කොට නිර්වාණය ප්‍රාර්ථනා කිරීම ඒ අයගේ එකම අරමුණ. ඒ සඳහා කළ යුතු පුණ්‍ය ක්‍රියා මොනවාද කියලා බොහෝ දෙනෙක් විමසනවා ගරු ස්වාමීන් වහන්ස. ඒකට උත්තරයක්වත් මම නම් කියන්න කැමති නෑ නෝනා. ඒ බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කියන්නේ නැහැ. තේරුණාද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න නම් නෝනා තව අවුරුදු 125ක් වත් යනවා. තව අවුරුදු 125ක් අඩුම ගානේ. දැන් අවුරුදු 125ක් යනවා කියන්නේ මෙහිකයි. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්යාට අවුරුදු 80000ක් අවශ්‍ය තියෙන කාලේ කියලා. අවුරුදු 80000ක්. එතකොට අවුරුදු 80000ක් අවශ්‍ය තියෙන මිනිස්සු බිහි වෙන්න නම් නෝනා අපි ගණනය කරලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ පරමාවශ අවුරුදු 120යි. අද වෙනකොට ඒක 70කට වගේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් සිද්ධ වෙලා තිනවා. මේ අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් සිද්ධ වෙන්න නොනා අවුරුදු 2600ක කාලයක් ගිහිල්ලා තිනවා. අවුරුදු 2600ක කාලයක් තුල අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් තමයි සිද්ධ වුනේ. තේරෙනවද? මෙහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්යාගේ දුස්සීලභාවය නිසා මිනිස්යාගේ පරමාවශ අවුරුදු 10යි කියන තැනට බහිනවා කියලා. එතකොට අවුරුදු 10 දිනෝනා මිනිස්යා ජීවත් වෙලා විවාහ වෙලා ඉගෙනගෙන මැරිලා ගිහිල්ලා ඉවරයි. දැන් එතකොට මේ මිනිස්යාගේ පරමාවශ මෙහෙම ගිහිල්ලා අවුරුදු 10ට අඩු වෙලා
අවුරුදු 10 ඉඳන් ආයිමතර මුර්ග සංඥාවෙන් තුත් මේ මනුෂ්‍ය ප්‍රජාව දුර්වල වෙලා එතන ඉඳන් ආයිමත් සිල්වත් භාවයේ විසින් මිනිසයාගේ පරමාංශ අවුරුදු 80,000 කියන තැනට අරගෙන යනවා. එහෙනම් නෝනා පෑනක් කොලයක් අරගෙන ගණන් බලන්න. මේ අවුරුදු 50ක ආයුෂ වෙනස් වීම සිද්ධ වෙන්න අවුරුදු 2600ක් ගිහිලා තියෙනවා නම් අවුරුදු 80,000ක ආයුෂ තියෙන මිනිස්යෝ බිහි වෙන්නේ අවුරුදු කොච්චරයිද කියලා. අවුරුදු 125ක් දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් නැහැ විත්‍යා දෘෂ්ටික භාවයේසුල ලෝකයේ වැසුණු දිනුන ලෝකයක් වෙනෝනා. බුදුන් දහම් සඟුන් කියන වචනයක් නැහැ. අපි කොතන ඉපදුණා දුකටලා ඉපදෙන්න. ඔබ හිතන්න අවුරුදු 125ක් කියන්නේ මේ අවුරුදු 60-70ත් එක හිතලා බලන්න හිතා ගන්නවත් බැරි කාල පරාසයක් නෝන. ඒ නිසා යමෙක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය දැකලා නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒක මේ ලෝකයේ තියෙන අවිද්‍යාවේ බරපතලම තැනක් නෝන. තේරෙනවද? ඒ නිසා මේ මොහොතේ අපිට පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්න. මේ මොහොතේ අපිට පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහන්න. ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්නවා කියලා සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ දකින්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. තේන්න. ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න ඕනේ හිත අනිත්‍යයි කියලා දකින මොහොතේම ඔබ දකින්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයයි පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කියන ධර්මය. එහෙනම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණත් ඔය ධර්මෙමයි දේශනා කරන්නේ. මොකද්ද දේශනා කරන්නේ? පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි. එහෙනම් ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකිලා නිවන් දකින්නවා කියන හිත අනිත්‍යයි කියලා දකින මේ තප්පරයේදීම ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දකින්නවා. තේරුණාද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේව ජීවමානව දකින්නවා. එහෙනම් මේ මොහොතේ සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකිද්දී ඔබට පුළුවන් නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්න, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දකින්න අපි අවුරුදු 125ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලය පහු කරගෙන යනවා කියන්නේ මේ ලෝකේ බරපතලම මෝහබරිත ප්‍රියාවක් නෝන. ඒ නිසා දක්ෂ වෙන්න මේ මොහොතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්න. ඒ දකින්න වෙලාවේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. මොන බුදුරජාණන් වහන්සේ පහළ වුණත් දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන ධර්මයේ විතරයි නෝන. සිරසෙෆෙන් පන්සල් මලුවට ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ගරු ස්වාමින් වහන්සේ නැවත මුණ ගැහෙන්නට අවස්ථාවක් ලද දිනයක මේ ප්‍රශ්න මා උන්වහන්සේට යොමු කරන්නම්. 01112848888 කතා කරන්න සිරසෙෆෙන් පන්සල් මලුවට. ගරු ස්වාමින් වහන්ස, පෞරුෂත්වයෙන් ඉහළ ඉතාමත් බලවන්ත මිනිසුන් අපි දකිනවා. ඒ වගේම මනුෂ්‍යත්වය ලැබුවත් ඒ මනුෂ්‍යත්වයට ඔබින පෞරුෂත්වයක් නැති පුද්ගලයන් අපි දකිනවා. මේවන් විෂමතාවයක් ඇතිවන්නේ කොහොමද ස්වාමින් වහන්ස? බුදුරජාණන් වහන්සේ එක කම්මදායාද කියන සූත්‍රයේදී දේශනා කරනවා මේ සත්වයා කර්මය දායාද කොට ඉපදී කියලා. කර්මය මගේ කොට ඉපදී කියලා. තේනවා? එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් හීන ආයුෂ ලබනවා නම් නිරතුරුවම රෝගී භාවයන්ට පත් වෙනවා නම් අඩු ආයුෂයෙන් කෙනෙක් මැරෙනවා නම් ඒකට හේතුව පෙර ජීවිතය සත්ව හිංසාව සත්ව ඝාතන කරලා තියෙනවා. තේරෙනවද? එනිසා අපේ වර්තමාන සමාජයේ යමෙක් අපිට පේනවා සමහරු මව් කුසේදී නැති වෙනවා, අවුරුද්දේදී දෙකේදී තුනේදී දහයේදී පහළවේදී නැති වෙනවා. එහෙම නැති වෙන්නේ සමාජයේ වරදකින්වත්, එහෙම නැත්නම් කාගේවත් වරදකින්වත් නෙමෙයි. ඒ පෙයා සංසාරයේ පෙර ජීවිතේ සත්ව හිංසාවන් සත්ව ඝාතන කළා තිනවා. දැන් එක දරුවෙක් හිටියා. ඒ දරුවා නෝන අවුරුදු 12 වගේ 10 වගේ වයසේදීම ඒ දරුවා අධිවේගී සුඛෝපභෝගී බස් රථයක ගමනක් යද්දී දැඩි හදිසි අනතුරකට ලක් වෙලා මිය පරලව යනවා. තේරෙනවද? හැමෝම මාධ්‍ය වේවා සියල්ලම දැන් බැන්නේ කාටද? අර රියදුරු දෙන්නට. තේරෙනවද? මේගොල්ලන්ගේ වැරදීන් මහා චෝදනාවලි ගොඩාක් පොලිසියට එක පැත්තකින් බැනලා හරි ප්‍රශ්න ගොඩක් මතුවෙලා. අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා මේ මැරිච්ච දරුවා පෙර ජීවිතේ කුමක්ද මේක කරලා තියෙන අකුසල? මොකද ඒ දරුවා මේ ජීවිතේ අකුසලයක් කරපු කෙනෙක්. මේ ජීවිතේ බොහොම දෙමාපියන්ට කීකරුව ජීවත් වෙච්ච හොඳ දරුවෙක්. පෙර ජීවිතේ මේ දරුවා මේ ඉහළ පෙළේ නිවසක මෙහිකාර වෘත්තියක් වගේ කරපු කෙනෙක්. සුදු කෝට් එක ඇඳලා, සුදු සරම ඇඳලා එහෙම කරන අර ඉහළ පෙළේ සේවක පිරිස ඉන්නේ එවැනි කෙනෙක්. තේනවා? මේ කෙනා නෝනා ඒ ස්වාමීන් වහන්සේ දකිනවා එයා වත්තේ වැඩ කරන වෙලාවේ එයා තියුණු කැත්තකින් සර්පේකට ගහලා කපනවා නෝනා. තේරුණාද? නමුත් ඒ සර්පයා කහපාට සර්පෙක්. ඒ කියන්නේ ගැරන්ඩි එක් වගේ සර්පෙක්, විෂ සර්පෙක් නෙමෙයි. එතකොට ඒ සර්පයා මැරීමේ අකුසලයේ නිසයි මේ දරුවා මේ විදියට අර වාහනේ අනතුරට පත් උනේ. තේරෙනවද? හේතුඵල ධර්මයක්. තේරෙනවද? එතකොට දැන් බලන්න, දැන් කෙනෙක් සර්පෙක් මරනවා.
අපි කියමු දැන් මෙතන සර්පෙක් ඉන්නවා නෝනා. දැන් මෙතන සර්පෙක් ඉන්නවා නම් මේක විසිතුරු සර්පෙක්. දැන් මේ මහත්තයා මෙතෙන්ට එනවා. ඇවිල්ලා හිතනවා දැන් හාමුදුරුව මෙතෙන්ට ආවොත් මේ සර්පයා දෂ්ට කරන්න පුළුවන්. නැත්නම් වෙන දායක මහත්තෙක් ආවොත් මේ සර්පයා දෂ්ට කරන්න පුළුවන්. මම මේ සර්පයාට ගහනවා ගහලා මරලා දානවා කියලා ගල් මහල දානවා නෝනා. එතන දැන් එයා සර්පෙක් මැරුවා. නමුත් තව තැනක දැන් මහත්තයා යනවා. යනකොට එයාට පේනවා ගැරන්ඩියේ. ඒ ගැරන්ඩියේ එයාගේ පාඩුව යනවා. නමුත් මේ එයාගේ පාඩුව යන මේ අහිංසක ගැරන්ඩියාට පොල්ලක් තරම් ගහලා මරනවා. දැන් මේ දෙකේ අකුසලයේ බලවත් කෝකද? අර අහිංසක සතාට ගහපු දෙක. මෙතන මේ විසිකුරු සතාට මෙයා ගහද්දී ඒ සතා මරණීය චේතනාව සකස් වුණා වගේම ඒ මහත්යා තුළ මෛත්‍රී චේතනාවකුත් සකස් වෙනවා. අනේ ස්වාමින් වහන්සේට දෂ්ට කරයි. නැත්නම් මෙතෙන්ට එන දායකයෙකුට දෂ්ට කරයි. දෂ්ට කළොත් මැරේ. කියන මෛත්‍රී චිත්තයත් අර මරණීය චේතනාවත් එක්ක යා තුළ සකස් වෙනවා. නමුත් අතන සකස් වෙන්නේ නෝනා බරපතල අහිංසක සතෙක් මරණ බරපතල අකුසලයක්. එතකොට ඒ දරුවා එදා මරලා තියෙන්නේ අහිංසක සතෙක්. එයා අරකෙන් කෑලි කෑලි කපලා මරනවා අර ස්වාමින් වහන්සේ සමාධියෙන් දකිනවා. එතකොට බලන්න එහෙනම් ඒ විපාකයේ සකස්ුනේ කුමක් නිසාද? අර අකුසලයේ විපාකයට ආවා. තේන්නා? එතකොට මේ අකුසලයක් විපාකයට එද්දී අපි බස් ගිනින දිලා වැඩක් තියනවද? පොලිසියට ගහලා වැඩක් තියනවද? හේතුඵල ධර්මය. බුදුදහමෙන් තමයි මේ හේතුඵල ධර්මයේ මතු කරලා දෙන්නේ. නමුත් අපි හේතුඵල ධර්මයන් දකින්න දක්ෂ නැති නිසා අපිට දරා ගැනීමේ ශක්තිය නිසා අපි මහා විනාශයන් සමාජය තුළ සිද්ධ කරගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් අඩු ආශ්‍රම යන්නේ යමෙක් රෝගී භාවයට පත් වෙලා ජීවත් වෙන්නේ එයා පෙර ජීවිතේ සත්ව ඝාතන සත්ව හිංසාවන් කරපු නිසා කියලා. කෙනෙක් මේ ජීවිතේ දුබ්බත් භාවයට පත් වෙලා අල්පේශාක භාවයන්ට පත් වෙලා ජීවත් වෙන්නේ එයා පෙර ජීවිතේ දන් පූජා කරපු නැති කෙනෙක් කියනවා. තේරෙනවද? කෙනෙක් මේ ජීවිතේ විරූපී භාවයන්ට පත් වෙලා සමාජ අප්‍රසාදයන්ට ලක් වෙලා ජීවත් වෙන්නේ එයා පෙර ජීවිතේ ක්‍රෝධය ව්‍යාපාදයේ වඩපු කෙනෙක් නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් මේ ජීවිතේ මේ ඉහළ තනතුරු දරන්නේ ඒ කියන්නේ මේ ඔය තියෙනවානේ වෘත්තීය මට්ටමේ ඉහළ වෛද්‍යවරු ඉංජිනේරවරු ඔය පිරිස ඉන්නවානේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් හේතුඵල ධර්මයක් කියලා. ඒ හේතුඵල ධර්මයේ මොකද්ද? එයා පෙර ජීවිතේ මහාන බමුණන් ළඟට ගිහිල්ලා ධර්මයේ අධර්මයේ මොකද්ද කියලා අහලා තිනවා. කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියලා අහලා තිනවා. හොඳ නරක මොකද්ද කියලා අහලා තිනවා. අහලා ඒ විදිහට ජීවිතේ හැඩගස. එහි ප්‍රතිඵලයක් තමයි මේ ජීවිතේ මේ ඉහළ වෘත්තීන් ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි හිතමු දොස්තර මහත්මෙක් ඉන්නවා කියලා. එයා ඇත්තටම තමන් සතුටු වෙනවා මම වෛද්‍යවරයෙක් උනේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ තියෙන නිසායි කියලා. නමුත් නිදහස් අධ්‍යාපනයේ තියෙන නිසා නෙමෙයි මේ මහත්තයා වෛද්‍යවරයෙක් උනේ. එහෙමනම් ඉතින් නිදහස් අධ්‍යාපනයේ හැම දරුවෙක්ම වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. එයා වෛද්‍යවරයෙක් උනේ වෛද්‍යවරයෙක් වීමට අදාළ සංස්කාර එයා ජීවිතේ රැස් කළා. තේනවා? ඒ සංස්කාර මොකද්ද? එයා මහාන බමුණන් ළඟට ගිහිල්ලා අර විදිහට කලියුත්ත නොකලියුත්ත හොඳ නරක සීලය දුස්සීල භාවය විමසලා ඒ අනුව ජීවත් වුණා නෝ. තේනවා? ඒ වගේම මේ ජීවිතේ ද්වේෂය ඊර්ෂ්‍යාව නැත්නම් ගුණමකුකම් වගේ දේවල් වඩනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අය අල්පේශාක ජීවිත ලැබල උපදිනවා කියලා. කිසිම තැනක පිළිගැනීමක් එයා ලබන්නේ නැහැ. මොකද ගිය ජීවිතේ ඒගොල්ලෝ අනුන්ව පිළිගත්තේ නැහැ. අනුන්ව දෙවෙනි තැනට දාලා කතා කළා, පල්ලෙහාට දාලා කතා කළා. ඒ නිසා මේගොල්ලෝ මේ ජීවිතේ අල්පේශාක ජීවිත ලබනවා කියනවා. රාජ්‍ය නායකයෝ ඉන්නේ. ඒ රාජ්‍ය නායකයෝ අප්‍රමාණේ ආවිෂ වර්ණේ සැපේ බලේ ලබන්නේ කොහොමද? පෙර ජීවිතේ සිල් ආරක්ෂා කරගෙන දන් දීපු අය. ඒ දානී සීලේ වගේ මේගොල්ලෝ පිරිවර සම්පත් ඇතුව උපදින්නේ පෙර සංසාරයේ ඒගොල්ලෝ හවුලේ හැමෝම එකතු කරගෙන පින්කම් කරුද. එහි ඵලය තමයි ඒගොල්ලෝ ලබන්නේ නෝන. පාලකෙක් බවට ඡන්දෙන්පත් වෙන්නේ ජනතාව ඡන්ද නිසා නෙමෙයි. තේන්න? අපි හිතන අපි තමයි ඒගොල්ලෝ පත් කළේ කියලා. අපි පත් කරා නෙමෙයි. අපි මේගොල්ලන්ට පත් කරන්න හිතෙන්නේ කුමක් නිසාද? ඒගොල්ලන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ නිසා. ඒකට වශී වෙලයි අපි ඒගොල්ලන්ට ඡන්ද දෙන්නේ. එහෙනම් ඒක අපිට ඡන්ද දෙනවා කියන්නේ අපිට ඒ හිත සකස් වෙන්නේ නෝනා ඒගොල්ලන්ගේ තුල තියෙන ශක්තිය නිසා. ඒ ශක්තිය නැත්තම් කවදාකවත් අපිට යාට ඡන්දයක් දෙන්න හිතෙන්නේ නැහැ. ඒතකොට මේ ශක්තිය ලැබුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ සීලය දානය වගේම මෛත්‍රිය කියන කාරණේගොල්ල වඩලා තියෙනවා. එහෙනම් ඔහි ඵලය තමයි අපි මේ සමාජයේ දකින්නේ. ඉතින් මේ සමාජයේ දකින්දී ඒකයි කියන්නේ කොතනකවත් අපි කාටවත් අසාධාරණයක් වුණායි කියන කාරණේ අපේ ධර්මයේ කියන්නේ නැහැ නෝ. එතනින් තමයි අපි දකින්න ඕනේ. උපහන්සේ පැහැදිලි කරන ආකාරයට ස්වාමින් වහන්සේ තේජවන්ත පෞරුෂත්වයක් ලබන්නට හේතුව වෙන්නේ අපි කරන කුසල කර්මමයි. එහේ අනිවාර්යයෙන් මේ පෞරුෂත්වය ලැබෙන්නේ එහෙමයි. ඒ පෞරුෂත්වයක් නැත්නම් එයාට ආකර්ෂණයක් නැහැ. ඒ ආකර්ෂණය කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපේ ජීවිතේ අපිට තව කෙනෙක්ගේ ආකර්ෂණයක් ලබා ගැනීමේ ශක්තිය නැත්නම් අපි කරන්න ඕනේ පුළුවන් තරම් දානය තුල ශක්තිමත් භාවයට පත් වෙන්න.
එතනින්ම තමයි අපිට ආයුෂ වර්ණේ සැපේ බලේ ලැබෙන්නේ ඔබේ ප්‍රශ්න අප සටහන් කරගන්න ඔබට පොරොන්දු වෙනවා ස්වාමින් වහන්සේ මුණ ගැහුණු දිනයක මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට රහතුන් වැඩිමගෝ ශ්‍රේකුස් ධර්මය ඔබට දේශනා කරන පූජ්‍ය රාජකීය ආර්ය ඥානකරු ස්වාමින් වහන්සේ අද උදෑසන 8 වෙනතුරු සිරස FM පන්සිල් මළුවේදී මෙම දහම් කරුණු මෙම වටිනා දහම් කරුණු පැහැදිලි කරනවා අපි ඊළඟට විමසන ප්‍රශ්නේ මෙයයි නූතන මව්වරුන් පියවරුන් Tamange කුසින් බිහි කරන දරුවෝ මරනවා දියණියන්ව ගණිකා සේවයේ යොදවනවා තම දරුවන්ව දූෂණයට ලක් කරනවා මෙහෙම වෙන්නේ ඇයි එහි ප්‍රතිවිපාක මොනවාද මේ විරාමයෙන් පස්සේ උන්වහන්සේගෙන් අපි විමසනවා රහතුන් වැඩිමගෝස්සේකොස් දහම් අවබෝධ කරගත් ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජගිරිය ආර්ය ඥානගරු ස්වාමීන් වහන්සේ අද සිරස FM පන්සිල් මළුවේ වැඩ සිටින්නේ ගරු ස්වාමීන් වහන්ස මේ අලුත් අම්මලා තාත්තලා මේ නූතන පරම්පරාවේ අම්මලා තාත්තලා Tamange කුසින් බිහි කරන දරුවෝ ඝාතනය කරනවා දියණියන්ව ගණිකා සේවය යොදවනවා තම දරුවන්ව දූෂණයට ලක් කරනවා මේ වගේ තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස මේක හේතුඵල ධර්මයක් දැන් මේවා වැඩි වෙන්න ওই හේතුන් නිසා සකස් වෙනා වූ ඵලය වැඩි වෙනවා තේන්න ඔය දරුවෝ කොච්චර ඉන්නවද සමහර අම්මලාට කියනවා මංගබෝ මරාගෙන කනවා කියන දරුවෝ ඉන්නවා සමහර අම්මලා තාත්තලා කියනවා දරුවන්ට මංගබෝ මරාගෙන කනවා කියන දරුවෝ කොච්චර ඉන්නවද තේන්න ඉතින් මේ වගේ ඒගොල්ලෝ ඒ මැරෙන වෙලාවෙත් ওই තෘෂ්ණාවන් සකස් වුණොත් ඊට අදාළ කුලවල ඉපදිලා ඒ දරුවා මේගොල්ලෝ මරාගෙන කනවා समाज पाले मे मनुष्य दुशील दुशील मनुष्य हसरी मटाव पिरीहेन पिरीहेन ईट अदाल पारे अंत लोके विपाक असाधारण बुद्धन अभी खरपुदे अभी संसारी लभिन එනි සාපි දක්ෂ වෙන්න ඕනේ අපි එවැනි දේවල් වලට අකමැති නම් අපි එවැනි දේවල් වලින් මිදිලා නිවැරදි දේ තුන ජීවත් වෙන්න. එනිසා අපි මේ ජීවිතයේ අම්මා තාත්තාට පීඩා කරමින් අම්මා තාත්තාට අකීවරුන් ජීවත් වෙනවා නම් ඊළඟ ජීවිතේ අපි පුංචි කාලෙම අපේ අම්මා තාත්තා මැරිලා යනවා. මැරිලා ගියාට පස්සේ අම්මා තාත්තාගේ රැකවරණයක් තොරව තමයි අපි ළමා නිවාසෙක හරි කොහේ හරි හැදෙන්නේ. එයි මොකද එතනත් එහෙනම් ඒ ළමා නිවාසෙ ඉන්න දරුවෝ අනේ අපොයි කියලා අපි කම්බුලට අත තියාගෙන වැඩක් නැහැ ළමා නිවාසින දරුවා පෙර ජීවිතේ අම්මා තාත්තාට දැඩි ආකාරයෙන් අකීකරු වෙච්ච දරුවෙක්. එහි ඵලයේ දරුවා විඳිනවා. ඒ නිසා කොතනකවත් මෙතන වැරද්දක් නැහැ නෝන. වැරද්දක් නැහැ. ඉතින් සමාජයේ මේ අකුසල් කරා යන්න අකුසල් වලට විපාක දෙන සුදුසු ලෝකයක් තමයි අපි ඉදිරියේ ගොඩ නැගෙන්නේ. ඒ නිසා අනාගතයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කිසිම අම්මා කෙනෙකුට දරුවා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් සමාජයක් නෙමෙයි අනාගතෙදි බිහි වෙන්නේ. ඒ වගේම කිසිම දරුවෙකුට අම්මා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් සමාජයක් නෙමෙයි බිහි වෙන්නේ. ඒ තරමටම මිනිස්යාගේ දුස්සීලභාවය නිසා විකෘති අදහස් සිතුම් පැතුම් නිසා මේ සමාජ සම්බන්ධතා දෙදරලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේකට තියෙන එකම ගැළවීම නෝනා මේ ව්‍යසනේ අපි දැනගෙන ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් යන්න ඇරලා අපි නැවතිලා ඉන්න එක තමයි අපිට තියෙන හැම දේ. අපි නැවතිලා ඉන්නවා කියන්නේ මොකද්ද? ලෝකයේ කුසල් අකුසල් සංස්කාර රැස් කරමින් ලෝකයේ ගලාගෙන යනවා. අපි මේ කුසල් අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් අපි ලෝකයේ තුල නැවතිලා ඉන්නවා. ඉතින් ඔතෙන්ද තමයි අපිට එන්න තියෙන්නේ. මෙහා විසඳුමක් නැහැ. අපි ගරු ස්වාමීන් වහන්සේගෙන් දැන් අප විමසන්නේ ඉතාමත් ගුණසම්පන්න නැන සම්පන්න දරුවෙක් Tamange හිතවත්ම යහළුවෙක් සමග ගඟකට නාන්නට යනවා. ගිහිලේ ගඟට වැටිලා අනතුරකට ලක් වෙලා මිය යනවා. එදා මේ දරුවා මේ අවස්ථාවට නොගියානම් ඔහු මිය යන්නේ නැද්ද? ඒ නොගියත් මොනියම් හෝ ක්‍රමයකින් ඔහුට මිය යන්නට අවස්ථාවක් සැලසෙනවද? මෙහෙමයි වෙන මොනියම් ක්‍රමයකින් හෝ මරණයටපත් වෙනවා කියලා මං කියන්න නම් දන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ යාට විපාකය දෙන්නේ අකුසල් විපාකයක්. තේරෙනවද? නමුත් එයාට එතෙන්ට යන්න හිත සකස් වෙන්නේ ඒ අකුසල් විපාකය නිසාමයි. දැන් සමහර දරුවෝ ඉන්නවා තුන් දෙනා නාන්න යනවා. නමුත් හතරවෙනි එක ඉඳලා තිනේ එදා යාට යන්න හිත දීලා නැහැ. තේරෙනවද? ඉතින් අර තුන් දෙනා ගහගෙන එන අර දරුවා ගෙදර හිටිය නිසා බේරෙනවා. ඒ නිසා නෝන අපිට එවැනි අනතුරක් කරා යන්න හිත දෙන්නේ කුමක් නිසාද? අපිට ඊට අදාළ සංස්කාරේ පිටිපස්සේ තියෙන නිසා. ඒකයි කියන්නේ කොයි වෙලාවෙ අපේ ජීවිතේ අනතුරක් වෙයිද කියලා අපිට කියන්න බෑ. මොකද අපේ වර්තමාන සමාජයේ තියෙන ලොකුම දුර්වලකම තමයි අනතුරක් ප්‍රශ්නයක් වුණාට පස්සේ තමයි ධර්මයේ තුලට යන්නේ. තේනද? ලෙඩක් හැදෙනකම් බෝධිනාසිලා කෙනෙක් ළඟට යන්නේ නෑ. තේනද? කවුරු හරි අමනුෂ්‍යෙක් රැයට හීනෙන් දකින්නකම් දානයක් දෙන්නේ නැහැ. තේරුණාද? ප්‍රශ්නයක් උනේ නැත්තම් ගෙදර කෙනෙක් මැරිලා පාංශකූලේ දෙන්න ඕනි උනේ නැත්තම් පන්සලකට යන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ වැරදීනෝනා.
අපි හිතන්න ඕනේ හැම වෙලාවම මේ ධර්මානුකූලව හිතද්දී ඊළඟ නිමේෂයේදී අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. තේරෙනවා. දැන් සමහර දරුවෝ එනවා අවුරුදු 10යි 12යි වයස. ඒ දරුවක් ජීවිතේට මොකද කොයිලාකත් ඒ අම්මලා තාත්තලා පන්සලකට එක්කන් ගිහිල්ලා නැහැ. බෝධි පූජාවක් කියලා නැහැ. දානයකට අත ගස්සලා නැහැ. ස්වාමින් වහන්සේ කෙනෙකුට වන්දනා කරන්න කිව්වොත් ඒ දරුවා වන්දනා කරන්න දන්නේ නැහැ. නමුත් දැන් ඔන්න බරපතල ලෙඩක් ඇවිල්ලා. අපි ගොම් පිළිකාවක් කියලා. දැන් ඒ දරුවා වර්ගන හාමුදුරුවන්ට වන්දන් දෙනවා, පන්සල් යනවා, බෝධි පූජා තියන්නේනවා. දැන් වැඩක් තියනවද? වැඩක් නැහැ. නමුත් අර අවුරුදු 4-5 වයසේදීම ඒ දරුවා මේවාට හුරු කරලා බෝධි පූජා තියලා මේවාට යොමු කළා නම් ඒ කුසල් ශක්තිය විසින් අර අකුසල යටවෙපත් වෙන්න තිබ්බා. නමුත් ඒක කරන්නේ හිත දුන්නේ නැත්තේ ඇයි? අර අකුසලේ පිටිපස්සේ ශක්තිමත්ව තිබුණ නිසා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන නෝනා ඊළඟ තප්පරේදී අපිට මොකක් වෙයිද කියන්න බෑ. තේරෙනවද? සමහර මේ ලංකාවේ ඉහළම ඉස්කෝලවල ඉහළම ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඒ අම්මලා ඒ දරුවන් දකින්න නිකන් දිව්‍යාංගනාව දිව්‍ය පුතුන් වගේ. මගේ දරුවට කවදාකවත් ලෙඩක් හැදෙන්නේ නැහැ, අසනීපයක් හැදෙන්නේ නැහැ එහෙම කියලා තමයි හිතන් ඉන්නේ. අනේ හිටපු ගමන් ලෙඩක් හැදුනාම ඒගොල්ලන්ට හිතා ගන්නත් බෑ මේ මොකද්ද උනේ කියලා. ඒ නිසා නිරයතුරුවම ඔබ කොච්චර මේ මොහොතේ සස්ත්‍රීක භාවයෙන් නිරෝගීව ජීවත් වුණත් ඔබ දකින්න ඊළඟ තප්පරේදී මේක වෙනස් වෙන්න පුළුවන්. තේරෙනවද? මේක වෙනස් වෙන්න පුළුවන් නිසා වෙනස් වුණාට පස්සේ නිවැරදි කරගන්න නම් පුළුවන් කමක් නැහැ. තේරෙනවද? ඒ නිසා ලෙඩක් හැදෙන්නේ ඉස්සෙල්ලා, රෝගයක් හැදෙන්නේ ඉස්සෙල්ලා, ප්‍රශ්නයක් මතුවෙන්නේ ඉස්සෙල්ලා ඔබ මේ ධර්මයත් තුල ජීවත් වෙන්න. තේරෙනවද? එහෙම පුංචි දරුවා අවුරුදු 5 වයසේදී පටන් අපි ඒ දරුවාට දැන් මට කවුරු හරි දරුවෙක් වඳින මොහොතේ මම ඒ පුංචි දරුවාට කියන්නේ දීර්ඝායුෂ සැලසේවා කියලා. මොකද මට ඇත්තටම බයක් තියෙනවා තව පැයකින් මේ ළමයාට යමක් වෙන්න පුළුවන් කියලා. මොකද ඒක තමයි ලෝකය. නමුත් අපේ සමාජය එහෙම දකින්නේ නැහැ. තව පැයකින් යමක් වෙන්න පුළුවන් කියන දේ අපි දැක්කනම් අපි මේ පැයේ මොකද කරන්නේ? ධර්මයේ තුල ශක්තිමත් වෙන්න. එතකොට අපි ධර්මයේ තුල ශක්තිමත් මේ ගමනේ යද්දී අපිට වෙන්න තියෙන අනතුරක්, වෙන්න තියෙන අපලයක්, දුර්වලතාවයක් තියෙනවා නම් අර කුසල් ශක්තිය විසින් අරක යටපත් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම දරුවන් සම්බන්ධ ප්‍රශ්නවලදී දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ. ඒ දරුවන් කොච්චර සනීපෙන් හොඳින් සුඛෝපභෝගීව ජීවත් වුණත් ඊළඟ තප්පරේ විනාශයක් වෙන්න පුළුවන් කියන කාරණේ දකින්න. දැකලා නිරතුරුව මේ දරුවෝ තේරෙන වයසේ ඉඳන්ම ධර්මයේ තුල ශක්තිමත් කරලා ඉස්සරහට අරින දක්ෂ වෙන්න ඕන. එහෙම නැත්නම් උනාට පස්සේ කරා කියලා ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ. වෙන්න ඉස්සෙල්ලා අපි දක්ෂ වෙන්න ඕනේ නිවැරදි මාර්ගයට ඒක සකස් කරගන්න. ගරු ස්වාමීන් වහන්ස, කෙනෙක් මිය ගියාම ඒ පුද්ගලයාට ගන්ධබ්බ අවදියක් කියලා දෙයක් තියෙනවද? නෑ, ගන්ධබ්බ අවදියක් කියන කාරණය බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ධර්මයේ තුල නැති දෙයක්. ඔකට ඔය අන්තර්භවය කියලා සමහරු කියනවා. අන්තර්භවය කියලා දෙයක් නොනක් බුදුදහමෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙන දෙයක්. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මේ විඥාණය, මෙතනින් පිට වෙන විඥානයේ චුතිසිත, මේ ප්‍රතිසන්දි චිත්තේකට සකස් වෙන්නේ නැතුව එහෙමනේ පාවි පාවි ඉන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. විඥානයේ මෙතනින් බැහැරට යද්දිම තවත් රූපයක බැස ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රූපයක බැස ගැනීමෙන් තොරව විඥානයක පැවැත්මක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන්න. ඒ නිසා කොතනකවත් නොනා මේ ඊළඟ මව් කුසක් හොය හොයා මේ විඥානයේ කැරකි කැරකි ඉන්නවා, මේක ගන්ධබ්බ අවස්ථාවක්, මේක අන්තර්භවයක් කියලා ධර්මයක් බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. ඒක සම්පූර්ණයෙන්ම බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙනවා. තේන්නා? නමුත් මෙතනදී මෙන්න මෙහෙම දෙයක් වෙනවා නෝනා. දැන් කෙනෙක් ක්ෂණිකව මැරෙද්දී, ඒ කියන්නේ අපි තුමු කෙනෙක් තද නිින්දෙන් එද්දී මැරෙනවා. තේන්නා? එහෙම නැත්නම් කෙනෙක් එකපාරට බෝම්බයක් පිපිරලා මැරෙනවා. එහෙම නැත්නම් කෙනෙක් දියේ පීනන්න ගිහලා එකපාරට මූද රැළ ඇවිල්ලා මැරලා යනවා. එහෙම නැත්නම් පුංචි දරුවෙක් මැරෙනවා. මේමය මැරෙන වෙලාව වෙනෝනා ඒගොල්ලන්ට ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් සකස් වෙන්නේ නැහැ නෝනා. ඒ නිසාම ඒගොල්ලෝ අර භූත ස්වභාවයේ සත්වයෙ හැටියට උප්පත්තිය ලැබෙනවා. භූත ස්වභාවයේ සත්වයා කියන්නේ නෝනා මෙයා මේ වෙලාවේ පාවි පාවි ඉන්නේ. දැන් ප්‍රේතයා ඉන්නේ කකුල් දෙක බිම තියාගෙන. තේරෙනවද? එතකොට යක්ෂයා වගේ අය ඉන්නේ කකුල් දෙක බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයා පාවි පාවි ඉන්න සත්වෙක් නෝනා. දැන් ඒක අම්මා කෙනෙක් අවුරුදු 75ක වගේ වයසක අම්මා කෙනෙක් මැරෙනවා. ඒ අම්මා තද නිින්දෙදි මැරෙන්නේ. මැරිලා ඒ අම්මාගේ ශරීරයේ ප්‍රමාණයෙන්ම පාවි පාවි ඉන්න භූත ස්වභාවයේ සත්වෙක් බවටයි පත් වෙලා තියෙන්නේ. ඒක જાතියක්, ඒක භවයක් නෝනා. එයාට මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ආයතන 6 තියෙනවා. ඒ ආයතන 6 බාහිර රූපෙක පස්ස වෙලා පංච උපාදානස්කන්ධේ ඒක භවයේ උපතක් නෝනා. ඒක අන්තර්භවයක් නෙමෙයි, භවයේ උපතක්, සත්වෙක් කියන જાතියක්. මෙන්න මේ පාවි පාවි ඉන්න භූත සත්වයාට තමයි නෝනා මේ
හත්දවසේ පින්කම පාංශකූල පින්කම වටිනේ තේරෙනවද දැන් එක පුංචි දරුවෙක් මිය පරල වෙනවා ඒ පුංචි දරුවා මැරිලා බෝනික්ෙක් වගේම පාවි පාවි ඉන්නවා එයාට මැරෙන වෙලාවේ පුංචි ළමයිට ශක්තිමත් කුසල අකුසල චිත්තයන් සකස් වෙන්නේ නැහැ